ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අද මාර්තු මාසයේ 8 වෙනිදා ජාත්‍යන්තර කාන්තා දිනය. ඉතින් අද ඇය ගැන ටිකක් වැඩිපුර කතා කරන දිනය වන නිසා වෙන්ම ජීවිතේ ඉද දෙන්නේ අපේ වැඩසටහනත් අපි ඇය වෙනුවෙන්ම අපේ කතා බහ පෙළ ගස්වා තිබෙනවා. ඉතින් මෙතෙක් වෙලා ඇය ගැන බොහෝ දේවල් කතා කළා. ඔය හැමදේම එක්ක ඇගේ සෞඛ්‍ය ගැන ඇගේ නිරෝගීකම ගැන ටිකක් වැඩිපුර කතා කරන්නට ඕන. ඉතින් කාන්තාවන්ගේ සෞඛ්‍ය නගා සිටුවීම සඳහා අපි මේ කතා බහ මේ කාල වේලාව වෙන් කරගන්නවා. අද අපිත් එක්ක වෛද්‍යතුමිය එකතු වෙලා සිටිනවා. අපි ඇය හඳුනාගෙනම මේ මොන වගේ දෙයක් ගැන කතා කරන්න කියලා ඔබට වටහා දෙන්නට සූදානම්. කළුබෝවිල ශික්ෂණ රෝහල යවුන් පියස මිතුරු පියස උපදේශන සායනයේ බාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය අපිත් එක්ක එකතු වෙලා සිටිනවා. හේෂානි කරුණාතිලක වෛද්‍යතුමිය. ආයිබුවන්. ආයිබුවන්. හරි. ඉතින් ඇය ගැන කතා කරන්න මීට එහා තව බොහෝ දේවල් තිබුණා. මොකද අපි අද කතා බහ තුළින්ම උදෑසන මතක් කරපු දෙයක් තමයි ඇය නායිකාවක්. ඇය බොහෝ ශ්‍රේෂ්ඨවල නායිකාවක්. ඉතින් ඇයත් එහෙම කෙනෙක්. අපි ඉදිරියේදී ඒ ගැන බොහෝ තොරතුරු කියන්න. හැබැයි ඒ වෛද්‍යතුමිය අපි මේ කතා බහට ආරම්භයක් ලෙසට අද විශේෂ දිනයක් වන නිසාවෙන්ම අපි මතක් කරමු කාන්තාව ඇයි විශේෂ වන්නේ. ඔව් ඉෂාරා, කාන්තාව විශේෂ කෙනෙක්. මොකද අපි ආ සුවිශේෂී කෙනෙක් කියලා කියන්නේ එයාගේ විශේෂ වූ ලක්ෂණ තියෙනවා. විශේෂයෙන් කාන්තාවක් පිරිමි කෙනෙක්ගෙන් වෙන් වෙන්නේ එයාට තියෙන කාන්තා හෝමෝන නිසා. අපි දන්නවා කාන්තාවකට එයාට ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන ඒ හෝමෝන තියෙන නිසා තමයි කාන්තාවකුයි පිරිමියකුයි වෙනස් වෙන්නේ. ඉතින් මේ ලක්ෂණත් එක්ක කාන්තාවට සුවිශේෂී වූ ලක්ෂණ කීපයක් තියෙනවා. ඇත්තරම කියනවා නම් කාන්තාවට තියෙන ලොකුම ඉතාම වැදගත් ගුණාංගයක් තමයි එයාට ලොකු දරා ගැනීමක් තියෙනවා. ඇත්තටම ඉෂාරා, අපි දන්නවනේ අපේ මේ ලෝකේ පැවැත්ම තියෙන ඒ දරූපත කරන්නේ කාන්තාවක් නේද? ඒ කියන්නේ එයාට ලොකු දරා ගැනීමක් තියෙන නිසා තමයි මම කියන්නේ දෙවියන් වහන්සේ එයාට දරූපත දීලා තියෙන්නේ. ඉතින් එයාට එයා ඇත්තටම පවුලක මව කියන එක්කෙනා එයා හැම පැත්තෙම සෞඛ්‍ය පැත්තෙන් විතරක් නෙමෙයි ආර්ථික පැත්තෙන්, එතකොට හැම පැත්තෙම එයා තමයි මුල් පුරුක. ඉතින් එයාගේ විශේෂ ලක්ෂණ තියෙනවා. ඒ වගේම තමයි මේ කාන්තාවට තියෙන තව විශේෂ වූ ලක්ෂණයක්. ඒකට අපි කියනවා මල්ටි ටාස්කින් හැකියාව කියලා. ඒ කියන්නේ කාන්තාවට පුළුවන් එක වෙලාවේ වැඩ ගොඩක් කරන්න. දැන් අපි පිරිමි අයට ගොඩක් වෙලාවට තියෙන ටනල් විෂන් එකක්. ඒගොල්ලන්ට එක දෙයක් දිහා ෆෝකස් කරලා ඒක කරන්න පුළුවන්. නමුත් කාන්තාවට පුළුවන් එක වෙලාවේ වටේ පිටේ තියෙන වැඩ ගොඩක් කරන්න. ඉතින් ඒක නිසා ඒක සව සුවිශේෂී ලක්ෂණයක්. ඒ වගේම තමයි කාන්තාව නිර්මාණය කරලා තියෙන්නේ එයාට හොඳ මේ දෑතක් දීලා. නිර්මාණශීලී දෑතක් එයාට තියෙනවා. ඉතින් එයාට ගොඩාක් නිර්මාණ කරන්න පුළුවන්. ඒ වගේම තමයි කාන්තාවට තව තියෙනවා නොයෙකුත් ඒ වගේ විශේෂ වූ ලක්ෂණ. ඉතින් මේ නිසා කාන්තාව මං හිතනවා ඉතාම සුවිශේෂී කෙනෙක් කියලා. ඉතින් කාන්තාව ගැන අද අපි කාන්තා දිනේ කතා කරනකොට විශේෂයෙන් මේ ගැන අපි කතා කරන්න ඕන. ඒ වගේම තමයි මං කිව්වා කාන්තාව එයා පවුලක විශේෂ මවක් වෙනවා කියන එක ඉතාම උත්තරීතර දෙයක්. ඉතින් මවක් වීම ඒක අපි ඉතාම ගෞරවයෙන් සැලකිය යුතු දෙයක්. ඉතින් ඒ සුවිශේෂී කාන්තාව ගැන කතා කරනකොට ඔය හැමදේම කරන්නට නම් ඇය නිරෝගීව සිටිය යුතුයි. ඒ නිසා අපි මේ කතා බහ තුළින් ටිකක් වැඩිපුර කතා කරන්නේ ඇගේ නිරෝගී බව පිළිබඳවයි. අපි ඒ නිසාම සඳහන් කළොත් ලෝක සෞඛ්‍ය සංවිධානය කාන්තාවගේ එහෙමත් නැත්නම් පොදුවේ අපි නිරෝගීකම එහෙමත් නැත්නම් සෞඛ්‍ය පිළිබඳව අර්ථ දක්වා දීමේදී විශේෂ කාරණා හතරක් මතක් කරලා දීලා තිබෙනවා. ශාරීරික, මානසික, අධ්‍යාත්මික, සමාජ. ඉතින් ඔන්න ඔය කාරණා හතර පිළිබඳව අපි ටිකක් වැඩිපුර කතා කරනවා. ඔබතුමියට මේ සඳහා ආරාධනා කරනවා. ඔව් ඉෂාරා, ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය සුවය නිර්වචනය කරන්නේ කෙනෙක්ගේ සම්පූර්ණ ශාරීරික, මානසික, අධ්‍යාත්මික සහ සමාජීය සුවය ලෙස. එතකොට ඇත්තටම ගත්තොත් මේ කරුණු හතරෙන්ම කෙනෙක් සම්පූර්ණව හිටියොත් තමයි කෙනෙක් සම්පූර්ණ නිරෝගී සුවයෙන් ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. අපි හිතනවානේ සාමාන්‍ය නිරෝගී සුවයෙන් ඉන්නේ අපි අසනීපයක් නැතුව ඉන්නකොට කියලා. එහෙම නෙමෙයි. කෙනෙක් අසනීපයක් නැතුව ඉන්න එක නෙමෙයි, මේ සුවයන් හතරම තියෙන්න ඕන.
කෙනෙක් ශාරීරික සුවයෙන් සිටියා වුණත් එයාට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට සමාජයේ අනිත් අයත් එක්ක ක්‍රියා කිරීමේදී ප්‍රශ්නයක් තියෙනවා නම් එයා සමාජයේ එයා නිරෝගී කෙනෙක් නෙමෙයි. ඒ නිසා කෙනෙක් සම්පූර්ණ සුවයෙන් ඉන්නවා නම් මේ සුවයන් හතරම ඉතාම වැදගත්. ඔය හතරෙන් දැන් ඔබතුමිය කිව්වා මේ වැඩිපුර කතා කරන්නේ වැඩිපුර හොයලා බලන්නේ වැඩිපුර නිරෝගී කියලා කියන්නේ ශාරීරික සුවතාවයේ තිබෙනවා නම්. හැබැයි අපි ඒක ගැන කතා කළ යුතුමයි පළවෙනිම කොටස නිසා අපි ශාරීරික නිරෝගීකම කොහොමද කාන්තාවන්ගේ පවත්වා ගන්න කියලා උපදෙස් ටිකක් ලබා දෙමු. ඔව් ඇත්තටම ශාරීරික සුවය කෙනෙක්ගේ අපිට ඒ කියන්නේ අපි වෛද්‍යවරයෙක් ළඟට ගොඩක් වෙලාවට යන්නේ ශාරීරික අසහීපයකට නේද? ඉතින් ශාරීරික සුවය ඉතාම වැදගත්. විශේෂයෙන් කාන්තාවන්ට මේ ගැන ඉතාම වැදගත් වෙන්නේ එයා ඉතාමත් ඒකට දායකත්වයක් දෙනවා. දැන් පවුලක ඒ සුවයට ඉතාම වැදගත් වෙනවා කාන්තාවගේ දායකත්වය. විශේෂයෙන් ශාරීරික සුවය කියනකොට මෙතන ගන්න ඕන කරුණු දෙකක් තියෙනවා. ඒක තමයි අපේ පෝෂණය සහ අපි කරන ව්‍යායාම. විශේෂයෙන් පෝෂණය ගැන කතා කරනකොට අපිට කාන්තාව ගැන කතා කළ යුතුමයි නේද? ගෙදර පෝෂණය එයා සම්පූර්ණ කාන්තාව මත තමයි තියෙන්නේ. ඉතින් පෝෂණය ගැන කියනකොට අද දවසේ තියෙන්නේ ගොඩක් වෙලාවට යහපත් වූ ඒ ආහාර පුරුදුවත් ඒ පෝෂණයක් නෙවෙයි. අපි ගොඩාක් අපි පාවිච්චි කරන්නේ නිවැරදි ආහාර පුරුදු නෙමෙයි. ඉතින් පෝෂණයේදී අපි විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් විය යුතුයි. අපි දන්නවනේ අපි ගන්න ඕන සමබල ආහාර වේලක් නේද? ඉතින් සමබල ආහාර වේලක් කිව්වම අපි ඇත්තටම අපේ දැන් බත් පිඟාන වුණත් අපි බත් පිඟානේ ගොඩක් අපි ගන්නෙ බත්නේ නේද ඉෂාරා? එහෙම කාබෝහයිඩ්‍රේට් වැරදි. මොකද කාබෝහයිඩ්‍රේට් ගොඩක් අපි ගන්න නිසා අද දවසේ මේ කැලරි වැඩියෙන් ගන්න නිසා තමයි ගොඩක් මේ බෝන ඕන රෝග ඇති වෙන්න මුල් වෙලා තියෙන්නේ. දිය වැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඒ වගේ ඇති වෙන්න ගොඩක් මේ අධික ලෙස ගන්න මේ කැලරි එකට බලපානවා. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ දැනගන්න ඕන අපි කොහොමද මේ කැලරි අඩුවෙන් ගන්න ඕන කියලා. ඒ වගේම කෙනෙක් දවසට ගත යුතු සීනි ප්‍රමාණය තේ හැඳි 6යි. නමුත් අපි ඒ සීනි කියන්නේ අපි තේකට දාන සීනි විතරක් නෙමෙයි. අපි ගන්න ඕන ඔක්කොම සීනි ප්‍රමාණය තේ හැඳි 6යි. නමුත් අපි ගත්තොත් අපි සාමාන්‍යයෙන් කොච්චර ඊට වඩා සීනි අධික ලෙස ගන්නවද නේද? ඒ වගේම අපි ගන්න ගොඩාක් මේ පිටි කෑමවල ඒ හැම එකේම තියෙන කැලරි. ඉතින් මේ කැලරි ප්‍රමාණය අපි අඩු කිරීම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි කාන්තාවක් විදියට ඔබ නිවසේ ඉන්නවා නම් ඔබ කවුරු හරි දියවැඩි රෝගියෙක් ඒ වගේ කෙනෙක් විශේෂයෙන් ඔබ ඒගොල්ලන්ට ආහාර දීමේදී ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි ඔබට ඒ ගැන විශේෂයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම පෝෂණයේදී අපි මෙතන කාන්තාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි අඩු වියදම් කමකින් කොහොමද හොඳ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න කියලා. අපි හිතනවා අපි පෝෂ්‍යදායි ආහාර වේලක් වම මස් මාළු කිරි බිත්තර ඒවම කන්න ඕන කියලා. එහෙම නෙමෙයි ඉෂාරා. ඇත්තටම කාන්තාව දැනුවත් නම් එයාට පුළුවන් අඩු වියදමකින් පෝෂ්‍යදායි ආහාර වේලක් හදා ගන්න. අපි දන්නවා හාල් මැස්සෝ කරවල සෝයා ආහාර ඒ වගේ ඇට වර්ග ඒවවල ප්‍රෝටීන් තියෙනවා. ඒ වගේ මේ කාන්තාව දැනුවත් වෙනවා නම් එයාට ඒ විදිහට කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ශාරීරික පෝෂණය ගැන කතා කරනකොට විශේෂයෙන් කාන්තාවට මේ ගැන ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේම තමයි ශරීරයේ සුවයට වැදගත්ම දෙයක් තමයි ව්‍යායාම. සෞඛ්‍ය නිර්දේශයේ තමයි අපි වැඩිහිටි කෙනෙක් දවසට පැය භාගයක් ව්‍යායාම කළ යුතුයි කියන එක. ළමයි නම් දවසට පැයක් එළිමහනේ සෙල්ලම් කළ යුතුයි. වැඩිහිටි කෙනෙක් දවසට පැය භාගයක් ව්‍යායාමයක් කළ යුතුයි. ඉෂාරා දන්නවනේ ඉස්සර කාලේ අපේ ආච්චිලා නේද කොච්චර ව්‍යායාම කරාද කියලා. ඒගොල්ලෝ කුස්සියේ ගියොත් ඒගොල්ලෝ පිටි කෙටුවා, ඒගොල්ලෝ මිරිස් ඇඹරුවා, ඒගොල්ලෝ ගොඩක් ව්‍යායාම කරා. මේ වැඩි කළා අහවර වෙලා අපිට ව්‍යායාම කරන්න අවශ්‍ය වුණේ නැහැ. නැහැ. ඒ නිසා නමුත් අද මොකද වෙලා තියෙන්නේ කාන්තාවට ඒගොල්ලන්ට ගොඩාක් හැම එකම තාක්ෂණයේ දියුණුවත් එක්ක සියල්ල යන්ත්‍ර සූත්‍ර වලින් සිද්ධ වෙන නිසා අඩු ගන්න නාන්නවත් එයාට වසුර ඇදගෙන නාන්න නැහැ නේද? ගියා යන්නේවා. ඉතින් ව්‍යායාම ගොඩාක් අඩු වෙලා තියෙනවා. මං කිව්වා වගේ මේ වගේ කැලරි ගොඩක් අරගෙන ව්‍යායාම නැතුව ඉන්නකොට ඒ කැලරි අපේ ඇඟේ තෙල් විදිහට තැන්පත් වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට ගොඩක් මේ බෝන ඕන රෝග ඇති වෙනවා. ඉතින් කාන්තාවක් විදියට ඔබට කරන්න පුළුවන් ව්‍යායාම මොනවද?
ඔබ ඇත්තටම ඔබ ගෙදර කරන ඒවත් ඒවත් බලපානවා නමුත් ඊට වඩා ඔබ අනිවාර්යයෙන්ම පැය භාගයක් දවසට ඒ දාඩිය දාලා ඇඟ වෙහෙසලා ව්‍යායාමයක් කළ යුතුයි. ඔබට ඇවිදින්න පුළුවන්, එහෙම නැත්නම් පිහිනන්න, බයිසිකල් පදින්න, ඒ වගේ ව්‍යායාමයක් කරන්න පුළුවන්. ව්‍යායාම කරනවා කියලා අපි ජිම් එකකටම ගිහිල්ලා ව්‍යායාම කරන්න ඕන නැහැ. ඔබට ඇවිදින්න එළියට යන්න බැරි නම් නිවසේ හරි එක කොටසක් තියාගෙන එහෙට මෙහෙට හයියෙන් ඇවිදින්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් ඔබ කාර්යාලයකට යන කෙනෙක් නම් ඔබට පඩිපෙලක් සහ ලිෆ්ට් එකක් තියෙනවා නම් ලිෆ්ට් එකේ යන්න නැතුව පඩිපෙලේ යන්න. ඒ වගේම ඔබට පුළුවන් ඔබ වැඩ ඇරිලා එනකොට එක බස් හෝල්ට් එකක් කලින් බැහැලා ඇවිදගෙන එන්න. ඔබට ආර්ථිකවත් ලාභයි ඒක නේද? ඉතින් ඒ වගේ අපිට දැන් වෙලා තියෙන්නේ හිත හිත ව්‍යායාම කරන එක. හරි. ඔව්. මීළඟට කතා කරන්න තියෙන්නේ කතා බහ කළ යුතුයම සහ බොහෝ අය කතා බහ නොකර අමතක කරන නිරෝගීතාවය. ඒ තමයි මානසික සුවතාවය. ගොඩක් අය කියන දේ තමයි අපි හරි කාර්ය බහුලයි. අපි ස්ට්‍රෙස්. විශේෂයෙන්ම ගෙදරින් ගෘහණිය පවා හරිම ස්ට්‍රෙස්. සමහර විට මේක කාටවත් කියාගන්න බැරුව අය තනියම මානසික පීඩා විඳින අවස්ථා පවා තිබෙනවා. මෙය කෙටි කාලීන කෙසේ වෙතත් දිගු කාලීනව ඇයටගේ ජීවිතයට පවා හානි වෙන්න පුළුවන් අවස්ථාවක් කරා යන්නටත් පුළුවන් මේ නොසලකා හැරීමේ. අන්න ඒ නිසා අපි මානසික නිරෝගීතාවය පිළිබඳව කතා බහ කළ යුතුමයි. ඔව් විචාරා, මානසික සුවය ඉතාමත් වැදගත්. මොකද දැන් ඇත්තටම මම උපදේශන සායනය භාරව ඉන්න නිසා ඉතින් අපිට ගොඩාක්ම පැමිණෙන්නේ මේ වගේ මානසික පීඩනයට ලක් වූ අය. ඒකෙනුත් විශේෂයෙන් කාන්තාවන් අපි වෙතට එනවා. මොකද අපි දන්නවා අපි පහුගිය ගියා වූ කාල සීමාවන් එක්ක බලනකොට අපිට ආපු ඒ ආසාදන නොයෙකුත් දේවල් තුළ අපි ගොඩාක් අය පීඩනයට ලක් වුණා. ඉතින් ඇත්තටම අපි මේ මානසිකව ගොඩාක් අය පීඩනයකින් ඉන්නවා. මේ වෙලේ අපි බලන්න ඕන ඇයි අපි මේ මානසික පීඩනයට ලක් වෙන්නේ, කොහොමද අපි ඒකෙන් වැළකෙන්නේ කියලා. අපි මොනවද ඒකට කරන්න පුළුවන් කියලා. ඇත්තටම මේ මානසික පීඩනයට ලක් වෙන්න බොහෝ විට අපිට වෙන දෙයක් තමයි අපි මේ තාක්ෂණයේ ලෝකයක් එක්ක අපි මේ තරඟයක ලොකු අපි තරඟයක දුවනවානේ. ඉතින් අපි ගොඩක් වෙලාවට අනිත් අයත් එක්ක අපිව සංසන්දනය කරන්න යනවා. අපි කවුද කියලා හඳුනගෙන නැහැ. ඇත්තටම අපි හැම කෙනෙක්ම විශේෂ වූ අනන්‍ය වූ අපිටම සුවිශේෂී තත්ත්වයක් තියෙන එක්කෙනෙක්. ඇත්තටම අපි වගේ ඉන්නේ මේ ලෝකෙට අපි විතරයි. ඉතින් අපි අපේ තියෙන වටිනාකම ඒ ආත්ම අවබෝධය අපි ඇති කරගත යුතුයි. අපි කොයි වෙලාවෙත් අනිත් අයත් එක්ක අපිව සංසන්දනය කරන්න යන්න හොඳ නැහැ. ඒ නිසා තමයි ගොඩක් අයට මේ මානසික පීඩන තත්ත්වයක් ඇති වෙන්නේ. ඒ නිසා අපි හැම වෙලේම බලන්න ඕන මට පුළුවන් දේ මොනවද. අපි ඇත්තට මේකට ඇනලිසිස් එකක් කරලා අපේ ආත්මය අපි අවබෝධ කරගන්නවා. ඒකට කියනවා ස්වොට්. අපේ තියෙන ස්ට්‍රෙන්ත් මොනවද, අපේ තියෙන වීක්නස් මොනවද, අපේ තියෙන ඔපර්චුනිටීස් මොනවද සහ අපේ තියෙන ත්‍රෙට්ස් මොනවද කියලා. ඒ කියන්නේ අපිව තමයි අවබෝධ කරගන්න ඕන. ඒකදී අපි බලනවා අපිට කොහොමද අපි ඊයට හිටියට වඩා හෙටට අපි කොහොමද සාර්ථක වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ මානසික ආතතිය ඇතිවෙන්න ගොඩක් වෙලාවට බලපාන්නේ අපේ සිතුවිලි. අපි හැම දෙයක්ම පටන් ගන්න සිතුවිල්ලකින්. ඒ සිතුවිල්ල තමයි ඊළඟට හැඟීමක් වෙලා ක්‍රියාවක් බවට පත් වෙලා අපේ චර්යාවක් බවට පත් වෙන්නේ. ඉතින් අපි හැම වෙලාවම මේ ධනාත්මක සිතුවිලි ඇතිව ඉන්නවා නම් අපි හැම දෙයක්ම ධනාත්මකව බලනවා නම් අපිට ගොඩක් වෙලාවට මේ මානසික ආතති තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මං කාන්තාවට විශේෂයෙන් කියන්න කැමති ඔබට තියෙන විනෝදාංශ තුළ ඔබට මේ මානසික අසහන තත්ත්වය ගොඩාක් වළක්ව ගන්න පුළුවන්. මම වෛද්‍යවරියක් වුණාට මගේ විනෝදාංශය තමයි මහන එක. මොන පුංචි පාදාවක් කළා මං අර පසුවට කල් තැබුවනේ. දැන් වෛද්‍යතුමියත් කිව්වා කාන්තාව කියලා කියන්නේ මල්ටි ටැලන්ටඩ් පුද්ගලයෙක් කියලා. ඉතින් අය ගැන කිව යුතුමයි. දැන් මේ මානසික සුවතාවේ නගා සිටුවීම සඳහා විනෝදාංශ විදිහට අපිට මොනවද කරන්න පුළුවන් කියන විස්තර කිරීමේදී ඇය ගැන ඇය කොහොමද ඇගේ විනෝදාංශ සකසාගත්තේ, ඇය වෛද්‍යවරයෙක් ලෙසට බොහෝම කාර්යබහුලයි. විශේෂයෙන් මේ මානසික සුවතාවයට ට්‍රීට් කරනකොට එතෙන්දී ලැබෙන රෝගීන් බොහොම විශේෂයි සහ ඒ අයට වැඩි කාලයක් වෙන් කරන්න ඕන. හැබැයි ඇයත් ඇය වෙනුවෙන් කාලය වෙන් කරගෙන තිබෙනවා. ඇය ලේඛිකාවක්, ඒ වගේම මැහුම් නිර්මාණ ශිල්පිනියක්. ඇය ඒ සම්බන්ධයෙන් මේ ප්‍රදර්ශන පවා පවත්වලා තිබෙනවා. NLP උපදේශිකාවක්, ඒ විතරක් නෙමෙයි දෙවරක් වනිතාභිමානී සම්මාන දිනාගෙන තිබෙනවා. ඉතින් ඇයට පුළුවන් නම් ඇයි ඔබට බැරි ඔබතුමියට මං කියන්නේ ඕගොල්ලෝ කාන්තාවන් විදියට ඔගොල්ලෝ හරීම සුවිශේෂී. ඔගොල්ලෝ
හරිම නිර්මාණශීලී. ඕගොල්ලන්ට හිතුවත් කරන්න බැරි දෙයක් නැහැ. ඕගොල්ලොගේ මේ විභවතාවය ඕගොල්ලෝ ළඟ තියෙනවා. ඒක ඕගොල්ලෝ චාලක ශක්තියක් බවට එළියට ගන්න තමයි තියෙන්නේ. ඔබේ තියෙන හැකියාව ඔබ අඳුන ගන්න. ඔබට තියෙනවා ඒ හැකියාව හැම කෙනෙකුටම විශේෂ වූ හැකියාවක් තියෙනවා. ඒක ඔබ එළියට ගන්නවා නම් ඔබ ඔබව අඳුන ගන්නවා නම් ඔබට බොහෝ දේ කරන්න පුළුවන්. ඒ වගේම මානසික සමාධානයෙන් ඉන්න පුළුවන්. ඒ වගේම පවුලක මව මානසික සත්වයන් ඉතාම නිරෝගීව ඉන්නකොට තමයි ඒ පවුලේ සියලුම දෙනා සතුටින් ඉන්නේ. මව අසනීපේ මව මානසික පීඩනයකින් ඉන්නවා නම් ඒ පවුලේ සමාධානයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මවගේ මේ සමාදානේ ඉතාම වැදගත්. ඒ වගේම ඔබ ඔබට වෙලාවක් වෙන් කරගන්න. ඔබ ගැන හිතන්න. ඔබට ඔබගේ ඇත්තටම ඔබ ගොඩාක් වෙලාවට අනිත් අය වෙනුවෙන් බෙහෙසෙනවනේ නේද? පවුලේ අනිත් අය වෙනුවෙන් බෙහෙසෙනවා ඔබව අමතක කරනවා. එහෙම කරන්න එපා. කාන්තාවක් විදියට ඔබට මවක් විදියට ඔබ ඔබ ගැන හිතලා ඔබ ඔබට වෙලාවක් වෙන් කරගන්න. ඒ වගේම ඇත්තටම මානසික සුවය එතකොට අපිට සියලු දෙනාටම ඉතාම සමාදානයේ සුවයෙන් ඉන්න පුළුවන්. ඒ වගේම මම ඇත්තටම මේ මානසික සුවය ගැන මගේ පොඩි YouTube නාලිකාවකුත් තියෙනවා බ්ලෙසින් ෆිට් ડોක්ටර් හේෂානි කියලා. ඒකෙන් මම ගොඩාක් උත්සාහ කරනවා මේ විදියට බොහෝ පොඩි කෙටි වීඩියෝ වලින් ඔබට ඒ ගැන දැනුවත් කරන්න. ඔයතුමනි තවත් කෙටි කාලයක් තිබෙන නිසා අපි සමාජ සහ අධ්‍යාත්මික සුවය පිළිබඳව මේ දෙක පිළිබඳවම එකටම සඳහන් කරමු. අපිට ඒ ගැන කොහොමද අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරන්නේ? ඇත්තටම සමාජීය සුවය කියන්නේ අපි අනිත් අයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. පවුලේ මවක් විදියට එයා ස්වාමි පුරුෂයාත් එක්ක තියෙන සම්බන්ධතාවය කොහොමද? දරුවන් එක්ක තියෙන සම්බන්ධතාවය කොහොමද? අපේ කුඩා මේකේ පවුලනේ පවුල තුල තියෙන මේ සුවදායි සම්බන්ධතාවය කොහොමද කියන එක තමයි ඒ සමාජීය සුවේ මූලිකම ඒකකය. අපිට ෆැමිලි ටයිම් එකක් තියෙනවද? අපි ඔක්කොමලා එකතු වෙලා එකට ආහාර ගන්නවද? අපි එකට එකතු වෙන වෙලාවක් තියෙනවද? එකිනෙකාගේ අදහස් වලට ගරු කරනවද? ඒක තමයි ඇත්තටම අපේ සමාජීය සුවේ පටන් ගැනීම. ඒ වගේම අපි එළියට සමාජයට ගියාමත් අපි අනිත් අයටම ගනුදෙනු කිරීමේදී අපි ඒගොල්ලන්ට ගරු කරන්න, ඒගොල්ලන්ට සමාව දෙන්න, ඒගොල්ලොන්ව අගය කරන්න, ඒ වගේ ගතිගුණ අපේ ඇති වෙනකොට අපිට ලොකු සමාජයේ සුවයක් වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාත්මික සුවය කියන එකත් අපේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සුවය නිර්වචනය කිරීමේදී අන්තර්ගත කරලා තියෙනවා. අධ්‍යාත්ම සුවය කියන්නේ අපි එක එක්කෙනා එක එක ආගමෙන් දැන් මම ක්‍රිස්තියානි භක්තිකයෙක් ඒ වගේම ඔබ සව ආගමයක් වෙන්න පුළුවන් නමුත් ඒ මොන ආගමේ හිටියත් අපි හැමෝටම තියෙනවා හෘද සාක්ෂිය කියලා එකක් නේද ඉතින් ඉෂාරා අපිට ඒ හෘද සාක්ෂියට එකඟව අපේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක තමයි අපේ හොඳම අධ්‍යාත්මය. අපි එතකොට අපිට වග කියනවා නම් මම මට වග කියනවා නම් මට එතකොට මම වැරදි කරන්න බයයි. එතකොට මම ගොඩක් වෙලාවට හරි දේ කරන්න පෙළඹෙනවා. ඒ වගේම තමයි අපි හැම දවසකම උදේ නැගිට වෙලාවෙම ඒ දවසට ස්තුති කරලා ඒ දවස සතුටින් ප්‍රීතියෙන් ආරම්භ කරලා ඒ දවස සැලැස්මක් ඇතුව ගත කරලා ඒ වගේම නිින්දට යනකොට ඒ දවස අපි ආවර්ජනය කරලා ඒ දවසේ අපි කරන්න බැරි වෙච්ච දේවල් මොනවද කියලා අපි ඒවා ලබන දවසට කරන්න ඒ විදිහට අපි සැලසුමක් ඇතුව යනවා නම් විශේෂයෙන් මම හිතනවා කාන්තාවන්ට ඉතාම සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. අපි මේ ලැබිච්ච ජීවිතය ඔහේ ගත කරන්න නැතුව අපිට යම්කිසි ඉලක්කයක් තියාගෙන ඒ ඉලක්කය වෙනුවෙන් දවසින් දවස අපි කටයුතු කරනවා නම් අපේ ඉලක්කයට අපිට කොහොමත් යන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම අපි මේ හැම දවසක්ම එතකොට අපිට සතුටින් ප්‍රීතියෙන් ගත කරන්න පුළුවන් වෙනවා. ඒ මවගේ සතුට ප්‍රීතිය ඒ පවුලෙම සතුට ප්‍රීතිය බවට පත් වෙන්න යනවා. ඊළඟට ඒක සමාජයටත් ඒක යන්න යනවා. ඉතින් මං හිතන්නේ ඉෂාරා ඇත්තටම මේ කාන්තා දිනේ අපි මව්වරු විදියට ඒ වගේම කාන්තාව විදියට අපි ගොඩාක් සන්තෝෂ වෙන්න ඕන අපි මේ කාන්තාවක් විදියට ඉපදිලා තියෙන එක. මොකද අපි මං කව ගොඩක් අපිට පිරිමින්ට නැති ලක්ෂණ තියෙනවා නේද? දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන්නේ ඒ වගේ අපිට තියෙන නිර්මාණ ශක්තිය ඒ සියල්ල අපි ප්‍රයෝජනයට ගත්තොත් අපිට කාන්තාවක් විදියට ඉතාමත් ඉහළට යන්න පුළුවන්. ඔව් අපි කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැන කතා කරනකොට කායික විශේෂයෙන්ම ශාරීරික මානසික සමාජීය අධ්‍යාත්මික සුවතාවය කොහොමද පවත්වා ගන්න කියන කාරණා පිළිබඳව වෛද්‍යතුමිනේ කතා කළා බොහොම මනාව පැහැදිලි කළා. ඉතින් ඇය මේ සියලු දේ සම්බර කරගන්නේ කොහොමද? ඇයගේ පවුලේ කොහොමද මේ දේ සම්බර කරගන්නේ? අර කිව්වත් වගේ සමාජයේද කියලා
පස්සේ. මේ හැමදේම සම්බර කරගනිමින් තමන්ගේ පවුලම නිරෝගීමත් භාවය පවත්වා ගැනීම වගකීම ඇය සතු අය තිබෙන්නේ ඇගේ පමණක් නෙමෙයි. අවසාන වශයෙන් අද දවස කාන්තාවන්ගේ දිනේ අපි මොන වගේ පණිවිඩයක්ද කාන්තාවන්ගේ වගේම පවුලේ නිරෝගීභාවය පවත්වා ගැනීම වෙනුවෙන් පණිවිඩයක් අපි ඉතාම කෙටියෙන් ලබා දෙමු. ඇත්තටම කාන්තාවන් විදියට ඔබ පළමු කොටම ඔබගට තියෙන තත්ත්වය ඔබ වටහා ගන්න. ඔබ ඉතාම විශිෂ්ට කෙනෙක්, ඔබ ඉතාම සුවිශේෂී කෙනෙක්, ඔබ අනන්‍ය කෙනෙක්, ඔබ විදියට මේ ලෝකෙට ඉන්නේ ඔබ විතරයි. එහෙනම් ඔබට තියෙන ඒ දක්ෂතා, ඔබට තියෙන හැකියාව, ඒ ඥාන වෙන කාටවත් නැහැ. ඉතින් ඔබ පළමු කොට ඔබව අධ්‍යයනය කරලා ඒ අනුව ඔබ ඔබට පුළුවන් උපරිමය ඔබේ පවුලටත් සමාජයටත් දෙන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔබගේ කාලය ඉතාමත් හොඳින් කළමනාකරණය කරන්න. ඇත්තටම ඉස්සරක්ව මම ගොඩක් දේවල් කරනවා කියලා මම ඇත්තටම කියන්නේ ඔබ හැමෝටම ඒ කිව්වත් ඕන දෙයක් කරන්න අපිට ඒ විභව ශක්තිය තියෙනවා. ඒක ප්‍රයෝජනයට ගන්න. ඒ තුළ ඔබේ පවුලට සමාජයට ඔබට ඉතාමත් ලොකු මෙහෙවරක් කරන්න පුළුවන් වෙයි. අද කාන්තා දවස් දිනේ දවසේ අපි ඒක අදිටන් කරගමු. අපිට ඒක කරන්න පුළුවන්. මම ඒක විශ්වාසයෙන් කියනවා. ඒ විශ්වාසය ඔබට තහවුරු කරන්නයි අපි මේ කතා බහ ඔබට අරගෙන ආවේ. ඉතින් කාන්තාවන්ගේ නිරෝගීතාවය පිළිබඳව බොහෝ දේවල් අපි කතා බහ කළා. ඉතින් කතා බහ මෙතනින් අවසන් කරන්න සූදානම. අද අපිත් එක්ක එකතු වෙන්නේ කලබෝල ශික්ෂණ රෝහලේ යෝන් පියස මිතුරු පියස උපදේශන සායනයේ බාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිණී හේෂානි කරුණාතිලක වෛද්‍යතුමිය බොහෝම ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක්, නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවායි බොහොම. ඉතින් මේ කතා බහ අවසන් වෙනවත් එක්කම අදට ඔබේ නිමහනින් සමුගෙන යන්නට මේ වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔන උදෑසන සිටම කාන්තාවන් වෙනුවෙන් වෙන්වුණු මේ දවසේ ඔවුන්ගේ ඒ හැකියාවන්ට, දක්ෂකම් වලට නිසි තැනක්, නිසි වටිනාකමක් ඔවුන්ටම හිමි වූ තැනක් ලබා දෙන්නේ කොහොමද කියලා අපි බොහෝ දේවල් කතා කළා. ඉතින් කාන්තාවන් වෙනුවෙන් අද දවසේ අපි බොහෝ දේවල් ඔබට තිළිණ කළා. ඉතින් අදට අපි මේ කතා බහ මෙතනින් අවසන් කරනවා. හැම කෙනෙක්ටම සුබ දවසක්, නිරෝගීමත් දවසක්.